මිතුරු මිතුරු දඹ දිවතුරු රාජ කපුරු සෙට්ටියා අලතගෙනා මන මාලිට හාල් පතක් ගරාලා ඉහළ ගෙටත් බෙදාලා පහළ ගෙටත් බෙදාලා කුකුල කපල වැට මුල්ලේ කිකිලි කපල දොර මුල්ලේ අතක් ගන්න යාළුවේ අතුරු මිතුරු දම දිවතුරු රාජ කපුරු සෙට්ටියා අලුතගෙනා මන මාලිට හාල් පතක් ගරාලා ඉහළ ගෙටත් බෙදාලා පහළ ගෙටත් බෙදාලා කුකුල කපල වැට මුල්ලේ කිකිලි කපල දොර මුල්ලේ අතක් ගන්න යාළුවේ අතුරු මිතුරු දම දිවතුරු රාජ කපුරු සෙට්ටියා අලුතගෙනා මන මාලිට හාල් පතක් ගරාලා ඉහළ ගෙටත් බෙදාලා පහළ ගෙටත් බෙදාලා කුකුල කපල වැට මුල්ලේ කිකිලි කපල දොර මුල්ලේ අතක් ගන්න යාළුවේ එහෙම කරන්න බෑනේ වල හැමෝටම කත ඉතුරුනේ මගේ අත දෙකම ඉතුරු වෙලා වල හොර කරා නේද අපි හොර කරේ නෑ මල්ලි පොඩ්ඩක් ඉවසන්නකෝ ඒකනේ මං ගේ මඩ ඉස්සර අතුරු මිතුරු කරන්න දෙන්න කියලා එහෙම කරන්නේ කොහොමද මල්ලි ඔයාට වඩා වැඩි මල්ලයි දෙන්නෙක් මේ ඉද්දි ඔයාට ඉස්සලා දෙන්නේ කොහොමද අපි කතා වුණේ තිස්සෙල්ලාම වැඩිමහල් එක්කෙනාට දෙමු කියලානේ. ඒකනේ අපි වට දුන්නේ නැත්තේ. වැඩිමහල්ලාට ඉස්සලා දෙන්න ඕනේ කියලා නීතියක් නැහැනේ. වාලුවම සෙල්ලම් කරගන්න. මම යනවා මේක 100ට කියලා. මේ මන් දන්නේ. නැහින්ද අපි සෙල්ලම් කරන්නත් නැහැ. අක්කේ අපි 100 ළඟට යමු. පහුගිය දවස් ටිකේ තිබිච්ච වර්ෂාව නිසා මේ පැල ඔක්කොම විනාශ වෙලානේ. එම තමයි නෝනේ. ඈ මේවා අපි රැක බලාගත්තේ නැත්නම් මේවට සාතු සප්පායම් කරේ නැත්නම් මොකද වෙන්නේ? විනාශ වෙලා යනවා. ඒක තමයි සෝබා දහමේ නීතිය. සිගියේ සිගියේ. ආ. ඒ පාර මොකද? ඈ අදත් අයලා කලක රවුඳු කළාද මේ පුතේ දැන් ඕගොල්ලෝ ඔක්කොම එකතු වෙලා සෙල්ලම් කරනකොට ওই පොඩි පොඩි දේවල් වලට සම්ඩු සරුවල් කරගන්න යන්න එපා හැමෝම සමගියෙන් සෙල්ලම් කරන්න පුරුදු වෙන්න ඕනේ තේරුණාද නෑ සීයේ ඒගොල්ලෝ වැඩි මහල්ලාට හැම වෙලේම ඉස්සෙල්ලම හැම දෙයක්ම දෙනවා ඊට පස්සේ ඒගොල්ලෝ හොර කරනවා හරි 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 වැඩි හිටියන්ද වැඩි මහල්ලාට ගරු කරන්න ඕනේ තමයි හැබැයි වැඩි හිටියෝ හොර කරන්න ගත්තොත් නම් ඒක හොඳ නෑ ආ එන්න 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 මේ මොකද කියන්නේ දැන් මේ මල්ලි කියන ඕගොල්ලෝ යාට මේ හොර කරයි කියලා මට විස්තරය කියන්න සීයා අපි කතා වෙලා තමයි මුලින්ම වැඩි මල්ලෙක් කෙනාට වාරේ දෙමුයි කියලා කිව්වේ ආහ් ඔව් සීයේ එයාගේ අත් දෙක මිටර ඉන්නේ යාකෝ අපි හොර කරා කියලා පළවෙනියට දුන්නේ නැහැ කියලා තමයි සීයේ එයා සීයේ ළඟට දුවගෙන ආවේ. ඔන්න බලන්න පුතේ. ඔයා තමයි වැරදි කරලා තියෙන්නේ. දැන් ඕගොල්ලෝ ඔක්කොම එකට කතා වෙලානේ මෙසෙල්ලම් කරන්න පටන් ගත්තේ. නැත්තම්. නෑ සීයේ. අපිට වඩා වැඩිමල් වුණා කියලා අපි ගොන්ට හැම වෙලේම ගරු කරන්න ඕනද? වැඩිමහල් අයට ගරු කරන්න ඕනේ තමයි. හැබැයි ඒක පොඩි කාලේ ඉඳලම පුරුදු වෙන එකත් හොඳයි. හැබැයි වැඩිමහල් අයත් දැනගන්න ඕනේ මේ පොඩි අය අතරේ ආදර්ශමත් ඉදිරි ජීවත් වෙන්න. හරි. දැන් ඔයාලා ඔක්කොමලම සෙල්ලම් කරලා ඉවරද? ඔව්. ආ. එහෙනම් අද ජාතක කතාව අහන්න ඔක්කොමලම ගිහිල්ලා ලෑස්ති වෙන්නකෝ. යන්න යන්න ගිහිල්ලා හොඳ තැනක් බලලා වැදුරු ටිකක් හැම එලන්නකෝ. ඈ? ආ යන්න යන්න. මහත්තයා. ඔව්. අද අපි මොකද්ද මෙයාලට කියලා දෙන ජාතක කතාව මහත්තයා? හැබැයි කොහොමද වෙන්න ඕනේ? මේ අනේ වැඩි හිටියන්ට ගරු කරන ආදර්ශමත් කතාවක් කියලා දෙමු අපේ මහත්තයා. ඒ මාතෘකාව හොඳයි. එහෙමනම් තිත්‍රි ජාතක කියලා දෙමු. අන්න හරි. ඈ හොඳයි. ආ යමු අපි ඒ පැත්තට. හා.
අදාපි කියලා දෙනවා බොහොම වැදගත් ජාතක කතාවක්. ඒක තමයි තිත්තිර ජාතක කතාව. ආච්චි බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාව කාටද දේශනා කළේ? දෙනුලිදුවේ බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාව දේශනා කළේ සැරියුත් තෙරුන් වහන්සේට සෙනසුණක් නොලැබීම හේතුකටගෙන. ඒ කියන්නේ මොකද සීයේ? ඒ කියන්නේ පුතේ මෙන්න මෙහෙමයි දැන් මේ කතාව ආරම්භ වෙන්නේ. දැන් අනේපිඩු සිටානෝ ජේතවනාරාමය නිම කරවලා බුදුරජාණන් වහන්සේට එහි වැඩවාසය කරන්න ආරාධනා කරන්න දූත පිරිසක් යවුවා. දැන් ඒ කාලේ මේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ රජගහනුවර. ඉතින් මේ දූත පිරිස ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ ආරාධනාව පිළි අරගෙන එතනින් රජගහනුවරින් නික්මිලා එතනින් එතනින් හා විශාලා මහනුවරට පැමිණියා. එතන ඉඳලා මේ සවත් නුවරට වැඩම වීමට. මේ අය අතරේ හිටිය දරුවනි ෂඩ්වර්ගීය භික්ෂුන් වහන්සේලා. ආච්චි ෂඩ්වර්ගීය භික්ෂුන් වහන්සේලා කියන්නේ කවුරුන්ද? ෂඩ්වර්ගීය භික්ෂුන් වහන්සේලා කියන්නේ මගිදුවේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ හිටියා හය නමක්. අන්නේ ඒගොල්ලන්ට තමයි ෂඩ්වර්ගීය භික්ෂුන් වහන්සේලා කිව්වේ. අපේ මහත්තයා මේ අයට හය කල්ලිය කියලා කිව්වනම් ඒත් කමක් නැහනේ. වරදක් නැහැ. දැන් මේ දරුවෝ කැමති ඇතිනේ මේ ඒ හය දෙනාගේ නම් අහගන්න. දැන් මෙහෙමයි. මුලින්ම පණ්ඩුක. ඊළඟට ලෝහිතක. මෙත්තිය. බුම්මජක. අස්සජි. උනම් බුසක. හරි. දැන් ඔන්න ඔය භික්ෂුන් හය දෙනා මේ දේවදත්ත කියන භික්ෂු කණ්ඩායමේ හිටිය හය දෙනෙක්. හැබැයි මේගොල්ලෝ මොනවද දන්නවද කරේ? නිතරම බුදුදහමට විරුද්ධව කටයුතු කරපු එක. ඉතින් මගේ දරුවනි මේ ෂඩ්වර්ගික භික්ෂුන් වහන්සේලාට හිටිය අතවැසියෝ. මෙයාලා මොනවද දන්නවද කරන්නේ? මහතෙරුන් වහන්සේලා වඩින්න කලින් මෙයාලා ගිහිල්ලා අර සෙනසුන් ඒවා ඔක්කොම වින් කර ගන්නවා. මේක අපේ උපාධ්‍යායන් වහන්සේට, මේක අපේ ආචාර්යින් වහන්සේට, මේක අපිට කියලා මේගොල්ලෝ සෙනසුන් වින් කර ගන්නවා පුතේ. දැන් එතකොට මේ ෂඩ්වර්ගීය භික්ෂුන් වහන්සේලා තම තමන්ට ඒ සෙනසුන් හදාගත්තට පස්සේ දැන් මොකද උනේ? සැරියුත් තෙරුන් වහන්සේට සෙනසුනක් නැති වුණා. ඒ කියන්නේ ආවාසයක් නැති වුණා. ඕන්න. එතකොට ආච්චි සැරියුත් තෙරණුව කොහෙද වැඩ සිටියේ? මගේ පුතේ සැරියුත් තෙරුන් වහන්සේට ආවාසයක් නැහැ කියලා දැනගත්තට පස්සේ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට ලැබිච්ච ආවාසයේ ඉදිරිපිට ගහක් ළඟ මුළු රාත්‍රියම සක්මන් කරමින් ගත කළා පුතේ. අලුයම වෙනකම්ම. ඔව්. දැන් එතකොට මේ බුදුරජාණන් වහන්සේ අලුයම බුදුරජාණන් වහන්සේගේ සෙනසුනෙන් පිටතට පැමිණියාට පස්සේ දැක්කා සැරියුත් තෙරුන් වහන්සේව. දැකලා විමසුවා මොකද මේ කියලා. අන්න එතකොට කරුණු කාරණා පැහැදිලි කරලා දුන්නට පස්සේ බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා, නැත්තම් කියනවා, මම ජීවත් ඉන්න කාලෙදිත් මේ භික්ෂුන් වහන්සේලා අතර ආදරය, කරුණාව, සමගිය, මෛත්‍රිය නැත්නම් මම පිරිනිවන් පෑවට පස්සේ කොහොම වෙයිද කියලා බොහෝම කනගාටුවට පත් වෙනවා. ඉතින් මගේ දරුවනි බුදුරජාණන් වහන්සේ උදෑසනම ස්වාමින් වහන්සේලා කැඳවලා මෙන්න මෙහෙම හැව්වා. අග්‍ර ආසන, අග්‍ර උදක, අග්‍ර පිණ්ඩක
ලැබිය යුත්තේ කාටද කියලා. ඔයාලා දන්නවද උන්වහන්සේලා මොනවද කිව්වේ කියලා? ශාක්‍ය කුලයේ අයට, බ්‍රාහ්මණ කුලයේ අයට, ගෘහපති කුලයේ අයට, විනේදර අයට, ධර්ම කතිකයන්ට, ඥානලාභීන්ට, මගඵලලාභීන්ට සහ රහතුන් වහන්සේලාට කියලා ඒගොල්ලෝ කිව්වා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ පවසා සිටියා මේවා මේ අයට පමණක් නෙවෙයි. මේ ශාසනයේ පටිපාටි අනුව වැඳීම, එතකොට හුනස්නේ නැගිටීම, අංජලි කර්මය ආදී මේවා ආදර ක්‍රියාවන් කියලා. දැන් එතකොට ඒ වගේම අග්‍ර ආසන, අග්‍ර උදක, අග්‍ර පිණ්ඩය ඒවා ලැබීමට තරම් මේ වැඩිමහල් භික්ෂුන් වහන්සේලා සුදුසු බවත් උන්වහන්සේලාට අවවාද පිණිස පෙර කල තිරිසනුන් පවා මේ වැඩිහිටියන්ට ගෞරව කිරීම නිමිත්තෙන් මරණින් මතු දිව්‍ය ලෝකයට ගිය බවත් පවසා සිටියා. ඒකට දාච්චියේ තිත්තිර ජාතකය කියන්නේ? හනේ නෑ මගේ පුතේ. තිත්තිර ජාතකය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පෙර ආත්මවල කතාව. ඒ කියන්නේ පුතේ බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න ඉපදිච්ච ආත්මවලට කලින් ආත්ම ගණනාවක් ඉපදිලා තියෙනවනේ. අන්න එහෙම එක කතාවක් තමයි ওই තිත්තිර ජාතක කතාව. අනේ ආච්චි, ඒ අතීත කතාව කියලා දෙන්නකෝ. ඔන්න පෙර ආත්මික හිමාලයේ විශාල නුගගහක් යට වඳුරෙකුයි ඇටෙකුයි වටුකුරුල්ලෙකුයි වාසය කළාද වේ. මේගොල්ලන් තුන්දෙනා බොහොම සමගි. ඒ වුණාට එක්කෙනෙකුට එක්කෙනෙක් ගරු කරන්නේ නැහැ, සලකන්නේ නැහැ, කරුණාවන්ත වෙන්නේ නැහැ, ඒ වගේම ආදරය කරන්නෙත් නැහැ. බොහොම අභිමානෙන් සමසිතින් තමයි මේගොල්ලෝ වාසය කරේ. මට කියන්න ඔයාලට පුළුවන් දේ විදිහට ජීවත් වෙන්න? බෑනේ. ඉතින් දරුවනේ ඔන්නෝම කාලයක් මේගොල්ලෝ ওই විදිහට වාසය කරා. වාසය කරලා ඉන්නකොට සිතුණා පස්සේ අපි මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. අපි අතරින් කවුරු හරි වැඩිමහල් කෙනෙක් තෝරගන්න ඕනේ. තෝරාගෙන ඒ තැනැත්තාට අපි හොඳට සත්කාර කරන්න ඕනේ, සලකන්න ඕනේ. ඈ එහෙම හිතාගෙන මේ තුන් දෙනා කතා කරගෙන උන්න ගිහිල්ලා අර නුගගහයට ගිහිල්ලා වාඩි වුණා. වාඩි වෙලා ඔන්න දැන් මේ වඳුරයි වටුකුරුල්ලයි අහනවා ඇතාගෙන්. දැන් ඔබ කොච්චර කාලයක් තිස්සේ මෙන්න මේ නුගගහ දන්නවද කියලා? ඈ ඉතින් මගේ පුතාලා දන්නවද ඇතා මොකද්ද කිව්වේ කියලා? ඔන්න ඇතා කියනවා මම මේ කැලේ මෙදින් යනකොට මේ නුගගහේ අගිස්ස මගේ බඩයට ගෑවෙනවා කිව්වා. දල්ල මගේ නැබේ ගෑවෙනවා කිව්වා. නැබ කියන්නේ මොකද්ද පුතේ? බුරිය. බුරියට කියන තවත් වචනයක් තමයි පුතේ නැබ. මෙයාගේ මේ බුරිය ගෑවෙනවා කියලා කිව්වා. හරි. ඊට පස්සේ ඇතයි වටුකුරුල්ලයි දෙන්න ඇහැව්වා වඳුරගෙන් ඔබ කොච්චර කාලෙක ඉඳලා මේ ගහ දන්නවද කියලා. වඳුර මොකද දන්නවද පුතේ කිව්වේ? මම පුංචි පැටිය කාලෙදි මේ ගහ මුලට ඇවිල්ලා වාඩි වෙලා මේ ගහේ දලු කෑවා කිව්වා. බෙල්ල දිගාරින්නේ නැතුව තමයි මම මේ ගහේ දලු කෑවේ කියලා වඳුර කිව්වා පුතේ. දැන් ඕක අහගෙන ඉඳලා ඉතින් දැන් ඊළඟට තියෙන දැන් වටුකුරුල්ලටනේ කියන්නේ. දැන් වඳුරයි ඇතයි හැව්වා වටුකුරුල්ලගෙන්. ඔබ කොච්චර කාලයක් තිස්සේ නේනුගහ දන්නවද? වටුකුරුල්ලක් ටිකක් ඈ මෙහෙම මෙහෙම වෙලා අත්තටු දෙකක් මෙහෙම ඈ ගහලා කිව්වා, යාළුවනේ දන්නවද මම මේ අහවල් දිසාවේ නුගගහකින් ලොකු ගෙඩියක් කෑවා. කාලා ඇවිල්ලා මෙන්න මෙතන වර්චස් කරා. වර්චස් කළා කියන්නේ මොකද්ද පුතේ? එතන පැහැරුවා. කැත කරා. ඔව්. නේද? කැත කළා. ඉතින් ඔන්න ඒ ගෙඩිය කාලා ඒකෙන් තමයි මේ නුගගහ පැලවිලා තියෙන්නේ. දැන් එතකොට ඒ නුගගහ පුංචි කාලේ ඉඳලම මම හොඳින් දන්නවා කියලා වටුකුරුල්ලා කිව්වා. ඊට පස්සේ අතයි වඳුරයි මොකක්ද කිව්වේ ආච්චියේ? ඔව් චනාය දුවේ. ඊට පස්සේ මේ වඳුරයි අතයි මොනවද දන්නවද මේ වටුකුරුල්ලට කිව්වේ?
ඔබ අපිට වඩා වැඩිමහලුයි මේ කතාවේ විදිහට ඒ හින්දා අපි ඔබට ගරු සත්කාර පුද සත්කාර එතකොට අංජලි කර්ම සාමිච් කර්ම මේ හැම දෙයක්ම අපි ඔබට මීට පස්සේ කරනවා හැබැයි ඔබ අපිට අනුශාසනා කරන්න කියලා කිව්වා අනේ පුතේ ඊට පස්සේ මේ තුන් දෙනාම බොහොම සමගියෙන් කරුණාවෙන් වාසය කළා ඉතින් ඔන්න බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ජාතක කතාව දේශනා කරලා ඒ භික්ෂුන් වහන්සේලා අමතලා මෙන්න මෙහෙම පවසනවා මහණෙනි මේ ශාසනයේ සගමහලු පිළිවෙලින් වැඳීම හුනස්නේ නැගිටීම අංජලි ධර්මය සාමිච් ධර්මය මහණ වූ පිළිවෙලින් අග්‍ර ආසන අග්‍ර උදක අග්‍ර පින්ඩය අනුදෙන වදාලා ඒ වගේමයි පුතේ කුල වෘද ගුණ වෘද වයෝ වෘද යන මේ තුන් දෙනාගෙන් ගුණ වෘද වයෝ වෘද යන දෙදෙනාට යමක් පූජා කළොත් ඒ අනුහසින් මේලව සැප සම්පත් ලැබනවා වගේම පරලොව සුගතිගාමි වෙනවා කියලා ජෙට්ටාපචායනය යන ගුණ වෘද වයෝ වෘදයන් පිදීමේ අනුසස් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් ඒතර ඉතින් දුවල පුතාලා කැමතිනේ දැනගන්න දැන් අපි මේ ජාතක කතාවේ ආවනේ මේ සත්තු තුන්දෙනේ නේද? ඇතා වඳුරා ඌට වටුකුරුල්ලා දැන් ඒතර මේ ඇතා කවුද? මේ ඇතා තමයි මුගලන් තෙරුන් වහන්සේ. ඊළඟට වඳුරා තමයි සැරියුත් තෙරුන් වහන්සේ. එතකොට වටුකුරුල්ලා කවුද? කියන්න. තථාගතයන් වහන්සේ. තථාගතයන් වහන්සේ. හරි. හරියට හරි. දැන් ඉතින් අපි ඊළඟට මොනවද කියන්න අපට කරන්න? පන්සල්. ඔව් ඔව්. ඒක අමතක කරන්න හොඳ නැහැ. එහෙනම් ඕගොල්ලෝ ගිහිල්ලා තෙල් මල් හඳුන් කූරු හැම ලෑස්ති කරලා සුදු ඇඳුමින් සැරසිලා අපි යම් පන්සල්. හරි. එහෙනම් ඔය අස්පස් කරන්නද? අස්පස් කරගෙන ඉන්න පුතේ. Thank you.